ඔරිගන් වෝරෙක්ස් අසාමාන්‍ය වලයක් ඇති භූමි ප්‍රදේශයක් ගැන තමයි අද අපි කියන්නේ යන්නේ මොකක්ද මේ කියන සාමාන්‍ය බලය මේ භූමිය තියෙන්නේ කොහෙද මේ ප්‍රදේශය පිටර තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ ගෝල්ඩ් හිල් නම් ප්‍රදේශයේ ස්ථාඩින් නැමැති කලපු ආසන්නයම තමයි අද්භූත බලයක් සහ අසාමාන්‍ය සීති ක්‍රියාත්මක වන භූමියක් ලෙස අතීතයේ ඉඳන්ම මේ ප්‍රදේශය ජනප්‍රිය වෙලා තියෙනවා අතීතයේ ඉඳන්ම සේවස් කරනාවක් තිස්සේ මේ ප්‍රදේශයේ ජීවත් වෙලා තින්නේ ස්වදේශික රතු ඉන්දියානුවන් කෙන කොටසෙ. ඕන් මේ ප්‍රදේශයට ඇතුල් වෙන්න බිය වුණා වගේම මේ ප්‍රදේශයේ තහනම් කලාපය ලෙස හඳුන්වලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඕන් හේලෑ කරගෙන සිටි අශ්වයන් බල්ලන් වැනි සතුන් මෙම ප්‍රදේශයට ඇතුල් වීමට දැක්වූ මැලිකම. කොතරම් උත්සාහ ගත්තත් ඒ සතුන් මේ සීමාවෙන් ඉදිරියට අඩියක්වත් තබන්නේ නැහැ. රත්තරන් සෙවීමට ජනතාව නිසා ප්‍රසිද්ධ මේ භූමිය මුල් කාලයේදී ඉදිකරන්නේ තක්සේරු කාර්යාලයක්. එහිදී ඔවුන්ට ඇති වූ අපහසුතා නිසා 1904 වසරේදී ඕල් ග්‍රේ පතල් සමාගමට ඒ විකුණා දමනවා. ඊට පස්සේ ඔවුන් එම කුඩල් නිවාස භාවිතා කරන්නේ ඔවුන්ගේ මෙවලම් කබඩා කර තිබීමට. 1903 වසරේදී මේ ප්‍රදේශයට පැමිණෙන භෞතික විද්‍යාඥයෙකු මේ ප්‍රදේශය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. මේ ස්ථානයේ ඇති අද්භූත හා විකෘති ස්වභාවය දකින ඔහු ඔරිගන් වෝටෙක්ස් නමින් ඉදම් කර ඒ සංචාරක මධ්‍යස්ථානයක් විදියට පවත්වාගෙන යන කටයුතු කරනවා. මේ අභිරහස් ප්‍රදේශයේ නිතරම දක්නට පුළුවන් දෙයක් වෙන්නේ මිනිස්සු දෙදෙනෙකුගේ සාපේක්ෂ උස ඔවුන් සිටගෙන සිටින ස්ථානය අනුව වෙනස් වීම. ඒ කියන්නේ කිනකාට මොහොනලා සිටගෙන සිට පුද්ගලයන් දෙදෙනෙක් අත්තුත් දකුණු පස පුද්ගලයා ඔසින් වැඩි නම් ඔවුන් දෙදෙනා තම ස්ථානය මාරු කරගෙන නැවත මොහොනට මොහොනලා සිටගත්තුත් කලින් උස වැඩි විදියට පෙනුණු පුද්ගලයා ඔසින් අඩු වෙලා පේනවා. තවත් කාරණයක් වෙන්නේ මෙහි තියෙන කොඩා නිවස තුල තිබෙන භාණ්ඩ වහලේ දෙසට ගමන් කිරීම. ඒ කියන්නේ පොළව උඩ තියෙන භාණ්ඩ පොළව රැඳෙන්නේ නැතුව වහලේ පැත්තට ගමන් කරනවා. මිනිස්සුන්ට ඒ දිවසේ අපහසුවකින් තොර බීති දිගේ ඇවිදීම පවා කරන්න පුළුවන් වෙනවා. මේ ප්‍රදේශයේ තිබෙන කස්කලන් පවා අසාමාන්‍ය ආකාරයකට පැත්තකට පරිවි තමයි වෙඩෙන්නේ. සමහර පුද්ගලයන්ට මේ ස්ථානයට ගිය විට වමනිය ක්ලාන්තය වගේ ඇතිවෙනවා. මේ ස්ථානීය පිළිමත දේශීය ජන කොටසවල මතය වෙන්නේ මේ ස්ථානය තුළ අද්භූත අඳුරු බලවේග ක්‍රියාත්මක වෙනවා ඇති කියලා. තවත් සමහරුන්ගේ මතය වෙන්නේ මේ භූමිය යටින් පිහිටි පොළොවේ පිටසක්වල ජීවීන්ගේ පරීක්ෂණාගාරයක් ඇති කියලා. ඒත් විද්‍යාඥයින් පවසන්නේ මේ ප්‍රදේශයේ කොලාකාර බලශේෂ්ත්‍රයක් ක්‍රියාත්මක වෙන නිසා මේ වගේ දෘෂ්ටි මායාවක් ඇති වෙනවා කියලා. කොහොම නමුත් මේ වගේ අසාමාන්‍ය තැන් එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. තවත් තැන් කිහිපයක්ම තියෙනවා කියලායි කියන්නේ නම් ඒ ගැනත් විස්තර අපි ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි කියපෝ මේ සුවිශේෂී ස්ථානය ගැන ඔයාලා යමක් මේ වීඩියෝවෙන් දැනගත්තා නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ ප්‍රදේශය ගැන ඔයාලට දැනෙන දේ පහතින් කමෙන්ටුවක් එක් කරන්න අමතක කරන්න. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.